ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද නැද්ද තීරණයද කොවිඩ් මර්ධන කමිටුවත් ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි මෙතෙක් දිනකදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ මරණ 209ක් समस्त कोविड मरणत अटदहसे सीमा विक्मवाई दैनिक वैडिम रोगिन संख्यावत ईए कोविड एन्नत होरपारें दुन हलावत कोक्कविल एन्नत मध्यस्थाने वैद्यवर्या सह पौल सौख्य सेविकाओ पिलिबंद विशेष परीक्षणयक देदनाटम मारुवक डिसेंबर पलवुनदा वन विट अमेरिकावेन तवत कोविड मरण लक्ष्य विशेषत्वेन अनतुरु अंगवाई සෞඛ්‍ය සේවකින්ට ලබා දෙන ආරක්ෂිත ඇඳුම් කට්ටල බාලයි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට කොවිඩ් ආසාදනය වීමට හේතුව මේ දැයි සැකයි වෘත්තීය සමිති වලින් චෝදනා ආර්ථික මධ්‍යස්ථාන වසා දැමුණු නිසා පාර්ට වැටුණු ගොවීන් වැසුණු ආර්ථික මධ්‍යස්ථාන හිටසා අනිද්දා විවෘතයි පැලියකොඩ වෙළඳ සංකීර්ණයේ විසනසයි කාබුල් ගුවන්තොටුපළට එල්ලූ ප්‍රහාර හමුවේ 60කට වැඩි පිරිසක් මරුට अमेरिकानु हमुदा से बलून दहा तुम देने कुत्ते यात्रे एकसिया हाथलिस देने कुटे तुआले प्रथमी देशीय पुआत मेवन विट क्रियात्मक निरोधायन ऐंदरी नीतिय तावदुरटात क्रियात्मक करण नीदर नेत्ते अनतीरण्य आददिनी ज्ञानी मटे नियमित वती बनवा पावतीन तात्त्विक पीलीबंद व साक्षात्कार की रीम संधा कोविड मर्दन कमिटो ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරු 11ට පමණ ආරම්භ වූ එම රැස්වීම මේවන විටත් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ රට තුල ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස තත්ත්වයත් සමගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන්නේ පසුගිය 20වනදා රාත්‍රී 10 සිට සමස්ත දිවයිනටම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලෙසටයි. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන 7වන දිනය අදයි. මෙලෙස පනව ඇති නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය අද දිනේ ගැනීමට නියමිත බව මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා ඇතුළු අදාළ පාර්ශවයන් සඳහන් කළා. මේ අතර අද පෙරවරු 11ට පමණ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී මේවන විට දෛනිකව කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩිවීම සහ දෛනික කොවිඩ් මරණ වැඩිවීම සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී ගනු ලබන තීරණ පිළිබඳව මෙම කොවිඩ් මර්ධන කාර්යසාධක බලකා රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙනු ඇති. විශේෂ සචින් මෙන්ම දේශපාලන කණ්ඩායම්ද පෙන්වා දෙන්නේ මෙවන විට ක්‍රියාත්මක කර ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ නොකළහොත් ඊට භයානක තත්වයකට රටට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. එමෙන්ම මෙවන විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය කිසිදු පළක් නොවන විද්‍යාත්මක නොවන ක්‍රියාදාමයක් බවත් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති චෝදනා කරනවා. මේ අතර රට පුරා අඛණ්ඩව ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ සංචරණ සීමා උල්ලංඝනය කරන පිරිස්වා තවදුරටත් ආරක්ෂකංශ සිය මෙහෙයුම් දියත් කරමින් සිටිනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඊයේ දිනේ මාර්ග බාධක 1076ක් පමණ ශ්‍රී ලංකාව පුරාම ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනේදී පුද්ගලයන් 626 දෙනෙකු සහ වාහන 91ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව මේවන විට අත්අඩංගුවට ගනු ලැබූ මුළු සංඛ්‍යාව 59621ක් පමණ වෙනවා. අද දිනේ තුල රටපුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙන අතර හෙට සහ අනිද්දා යන දෙදින තුල සියලුම ආර්ථික මධ්‍යස්ථාන යලි විවෘත කිරීමට නියමිතයි. මැනින් වෙළඳපොළ හෙට දිනේ විවෘත කිරීමට පෙර අද දින වෙළඳ සංකීර්ණය පූර්ණ විස බීජ හරණයකටද ලක් කළා. දින දෙකකට පසු නැවතත් මැනින් වෙළඳපොළ ඇතුළු සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙනවා. හෙට මැනින් වෙළඳපොළට විශාල එළවලු ප්‍රමාණයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි පාරිභෝගික ජනතාව විශාල වශයෙන් පැමිණේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ හේතු කොටගෙන අපි ව්‍යාපාරිකයන් පිරිසක් එකතු වෙලා විස බීජ හරණ වැඩසටහනක් කරගෙන යනවා. මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා හෙට මේ ස්ථානයට එන සියලුම ජනතාවගේ ආරක්ෂාව යම් තරමින් හෝ සුරක්ෂිත කිරීම සඳහා. අද දිනේ තමුත් එකම විශේෂාර්ථික මධ්‍යස්ථානයේ වසා තිබුණද ගොවින්සිය නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගොස් තිබුණේ මේ ආකාරයෙන්.
කේදී ගනුම් කරුවන් නොමැති වීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත් වුණා. ඒක මම මාකට් දාන්න බෑ බන්නක මෝරනවා. ඒකයි මම කඩන ආවේ. දැන් ඒක තින් කිසි දෙක තමයි ඉල්ලන්නේ. ඉතියා ඉස්සර ඉල්ලන්නේ කට්ටිය. ඒත් ගිරන්නේ නෑනේ මේ උරේ ගාන දිලා නෑ. මං ගෙනා පෙළු ටිකට මට දැන් කොහම හරි විකුණ ගන්න පුළුවන් වුණා. අද බීට් ගියා රුපියල් 70ට ගියා. වටාන ගියා රුපියල් 100ට ගියා. ලීස් ගියා 270ට ඉස්සුණා. රාබියම රුපියල් 20ට ඉස්සුණා. වට්ටක 130යි අද. පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේද අද දිනේත් විවෘතව පැවතුණා. නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ සිය ජීවන මාර්ග අහිමි වූ පවුල් සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 2000 දීමනාව අද දිනෙත් ප්‍රදේශ රසක ජනතාව වෙත ලබා දුන්නේ මේ ආකාරයෙන්. මාසයකට බ්‍රේක් එකට යනවා මට 1500ක්. මේ වෙලාවට ඉස්සු වටිනා මේක මම 1500ක් එකට අයින් කරනවා. දේශපාලනේ තමයි මෙතන වෙලා තියෙන්නේ. අනේ කිසිම දෙයක් නැහැ. මේ ගමේ ඉන්න දේශපාලනේ තමයි මේවා කරන්නේ. මේක වදිකොම ඉන්න ගෙදර ජීවත් වෙන මාර්ගයක් නැහැ. ඔක්කොම ගමේ ඉන්න මිනිස්සු බල්ල තමයි දීලා තියෙන්නේ. දේශපාලනේ බල්ල තමයි මේ සල්ලි දීලා තියෙන්නේ. හරිම අසාධාරණයක් මේක. යන්න. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවා ගියා. ඒ ඊයේ කොවිඩ් මරණ 209ක් වාර්තා වීමත් සමගයි. මෙරටින් කොවිඩ් මරණ 200 ඉක්මවා වාර්තා වූ ප්‍රථම අවස්ථාවද මෙයයි. දෛනික වැඩිම කොවිඩ් රෝගීන් පිරිසත් ඊයේ දින වාර්තා වුණා. මෙරට පළමු වරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 200 සීමාව ඉක්මවා ගියා. ඒ ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 209ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කිරීමත් සමගයි. මෙරට තුල කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ දිනේ සිට මෙතෙක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙයයි. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අතර කාන්තාවන් 101ක් සහ පිරිමි පුත්කලින් 108ක් වන පපයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 8157ක්. ඊයේ දෙවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 4602ක් වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 412370ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉන්පුට් කිරීම 351069 දිනකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරස ආසාදිනය වීම හේතුවෙන් තවදුරටත් පුත්කලයින් 53144 දිනකු රෝහල්ගතව ප්‍රති කර ලැබෙනවා. හලාවත කොක්කබිල පාසලේ ස්ථාපිත කර තිබූ එන්නත් කරන මධ්‍යස්ථානයේදී ෆයිසර් එන්නත වයස අවුරුදු 18ට අඩු පිරිසකට සහ ප්‍රදේශයෙන් බැහැර පිරිසකට ලබා දීමට මැදිහත් වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක සහ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අප ඊයේ වාර්තා කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමටයි මෙවැනි විට රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය තීරණය කර ඇත්තේ. මෙම අක්‍රමිකතාවය සම්බන්ධයෙන් මාධ්‍ය රට හමුවේ වාර්තා කිරීමත් සමග අදාළ වෛද්‍යවරයා සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යවූ බව හලාවත දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනෝෂා ප්‍රනන්දු මහත්මිය ප්‍රකාශ කළා. මූලික විමර්ශනය අවසන් වන තෙක් ඔවුන්ට එලෙස ස්ථානමාරු ලබා දී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යවා ඇති බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ. මෙතර ෆයිසර් එන්නත ලබා දීම තවදුරටත් පුළුල් කළ යුතු බව රාජ්‍ය මාත්‍ය අරුන්දික ප්‍රනන්දු මහතා ප්‍රකාශ කළා. පුත්තලම වගේ දිස්ත්‍රික්කයට මේ ෆයිසර් එන්නත ලබා දුන්නා. මතයක් තියෙනවා මේ ලෝකේ සමහරක් රටවල් වලට අධ්‍යාපන කටයුතු වලට යන දරුවන් ඒ වගේම ගත්තාම පිට රටවල් වලට යන අයට සයිනෝෆාම් එන්නත ගැහුවාම යන්න දෙන්නේ නැහැ කියලා එහෙම මතයක් තියෙනවා. ජීවිත ආරක්ෂාව ඒ වගේම මේ පිට රටකට යන අයට ඒ තියෙන ඒ නීතිමය தත්ත්වයේ උඩ තමයි මේ එන්නත ගහගන්න ඒ අය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මම හිතනවා මේ ප්‍රශ්නේ දිගින් දිගටම තියෙන්න පුළුවන්. ඊයේ පුත්තලන් දිස්ත්‍රික්කේ හැමතැනම මේ ප්‍රශ්නේ තිබ්බා. ඒක පාලනයක් කරගන්න බැරි තත්ත්වයක් තිබ්බා. මේක කාටවත් චෝදනාවක් කරන්න බෑ. තියෙන වටිනාකමත් එක්කලා තමයි මේ තත්ත්වය තුනේ. ඒක නිසා මම හිතනවා ජනාධිපතිතුමා දැන් මේ
සදා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා දෙනවා මම හිතන්නේ මේ වැඩපිළිවෙල තවත් පුළුල් වෙන්න ඕනයි කියලා මේ රට යන දරුවන්ට මේ ෆයිසර් නැත ලබා දෙන්න වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන නැත්නම් මේ ෆයිසර් නැත ගහන ගහන දැනට මේ කණ්ඩායම මෙතනට යනවාමයි ජනතාව තම තම ආරක්ෂා වෙනවා නම් මම හිතන්නේ මේක පැතිරීම අපිට තව දුරටත් පාලනය කරගන්න පුළුවන් වෙනවා තවම එන්නත ලබා ගත්තේ නැති අය ඉන්නවනම් ළඟම තියෙන සායනෙට ගිහිල්ලා එන්නත ලබා ගන්න මේක වර්ගය හොය හොය ඉන්න එපා ලංකාවේ තියෙන සියලුම එන්නත් ඩෙල්ටා ප්‍රභේදයෙන් දැනට තියෙන ප්‍රභේද වලින් ආරක්ෂා වෙනවා කියන බව විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙනවා ඔක්සිජන් වල හිඟයක් නැහැ ඔක්සිජන් විදේශ රට වලින් ගෙන්නන්න කටයුතු කරලා තියෙනවා ඖෂධ වල සමහර ඖෂධ වල විශේෂයෙන් මේ ටොසිලසුමැබ් කියන ඖෂධයට විශාල ඉල්ලුමක් මේ වෙනකොට තියෙනවා ඉතින් ඒ නිසා යම් හිඟයක් තියෙනවා නමුත් ඒකත් ගෙන්නන්න රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු කරගෙන මෙතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආහාර හා පෝෂණ පිළිබඳ අංශ ප්‍රධානී වෛද්‍ය ලෝරන්ස් ග්‍රුමර් මහතා මෞකිරි ලබා දෙන මව්වරුන් හට සැලකිය යුතු කරුණු කිහිපයක් පිළිබඳ අනාවරණයක් සිදු කර තිබෙනවා. ඔහු පවසන්නේ මෞකිරි ලබා දෙන මව්වරුන් අනිවාර්යෙන් කොවිඩ් එන්නත ලබා ගත යුතු බවයි. එයින් මවටත් දරුවාටත් අනිවාර්ය ආරක්ෂාවක් ලැබෙන බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා. එසේම කොවිඩ් ආසාදිනේ වූ කිරි දෙන මව්වරුන්ගෙන් දරුවන්ට වෛරසය වැළඳීම අල්ප වශයෙන් වාර්තා වී තිබෙන බවත් නමුත් මෞකිරි දීම අත්‍යවශ්‍ය බවයි වෛද්‍යවරයා පවසන්නේ. කොවිඩ් වෛරසය වැළඳීමෙන් දරුවා ආරක්ෂා කර ගැනීමට මව නිරන්තරයෙන් මුව ආවරණ පැළඳීම අත්සේදීම ඇතුළු සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවද වෛද්‍ය ලෝරන්ස් වැඩිදුරටත් පෙන්වා දෙනවා. කොවිඩ් එන්නත ලබාගත් මවවරුන්ගෙන් දරුවන්ට කොවිඩ් සම්ප්‍රේෂණයක් සිදුවී නොමැති බවද වෛද්‍ය ලෝරන්ස් පවසනවා. සෞඛ්‍ය සේවකීන්ගේ ආරක්ෂිත ඇඳුම් කට්ටලිය ප්‍රමිතියෙන් තොර බවට සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය සේවකීන් කොවිඩ් ආසාදිතින් බවට පත්වීමේ අවධානමක් පවතින බව සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති HMBC මැදිවත්ත මහතා ප්‍රකාශ කරනවා. පහුගිය කාලය තුළ හෙදකාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය සේවකයන් විශාල වශයෙන් කොරෝනා රෝගයට ගොදුරු වෙන තත්ත්වය. මේ සම්බන්ධයෙන් අපිටත් වෘත්තීය සමිති විදියට විවිධ ගැටලු ගණනාවක් මතු වුණා. මේ තත්ත්වයට හේතු වෙන්නේ කුමක්ද කියන එක සම්බන්ධයෙන්. හොයාගෙන තියෙන කාරණා සම්බන්ධයෙන් සලකනකොට ගුණාත්මකභාවයෙන් තොර PPE වලත් යම් බලපෑමක් ඒ සඳහා ඇති වෙලා තියෙනවාද කියන. වෛද්‍ය සැප අංශය හරහා රෝවල් පද්ධතියට ඉතාමත්ම ගුණයෙන් බාල PPE ලබා දීලා තිබෙනවා. ඒව සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී සෞඛ්‍ය බලධාරීන් පැමිණිලි කරලා තිබුණා. මේ විදිහට පැමිණිලි කරලා තියෙද්දි මේ සම්බන්ධයෙන් කිසිවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ වෛද්‍ය සැපයුම් අංශයෙන් සිදු කළා නැහැ. PPE වැනි දෙයකින් පවා ගසා කනවා නම් අයථා විදිහට මුදල් හොයන්න කටයුතු කරනවා නම් ඒක බරපතල හානියක් සෞඛ්‍ය සේවකයාට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ජීවිත අනතුරේ දැමීමක් ඒ තියෙනවා සම්පූර්ණයෙන්ම ගුණාත්මකභාවයෙන් කොරයි. ඕවරෝල් එක ඇඳහම ඇඟේ තියෙන හීට් එක ඉතාමත් දැඩි විදිහට රැඳිලා තිබෙනවා. ඒ රැඳී තිබීම තුළ පැයක් පැය භාගයක් විතර කාලයක් කටයුතු කරනකොට අනිවාර්යයෙන්ම දාඩිය දාලා කලන්තිය දෙන තත්වයකට හිත නිල්ලාරියව සෞඛ්‍ය සේවකයා පත් වෙනවා. සෞඛ්‍ය සේවකයාට තියෙන එකම ආරක්ෂාව මේ මොහොතේ මෙම PPE කිට් එක පමණයි. ඒක ඇඳගෙන තමයි වුන් විශ්වාසයෙන් යුතුව රෝගියා අතරට යන්නේ. මෙවැනි ජාවාරම් වලට උඩගෙඩි දෙමින් මේ ජාවාරම් තවදුරටත් පවත්වා ගැනීමට කටයුතු කරන පිරිස් ඉන්නවා නම් ඒ පිරිස් සම්බන්ධයෙන් වහාම සොයා බලන්න, සොයා බලලා කටයුතු කරන්න කියන ඉල්ලීම අපි සෞඛ්‍ය බලධාරීන් යොමු කරනවා. විදෙස් කොවිඩ් තත්ත්වය වෙතයි අවධානය. එළඹෙන දෙසැම්බර් පළමු වනදා වෙන විට ඇමරිකාවේ තවත් කොවිඩ් මරණ ලක්ෂයක් පමණ සිදුවිය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවනවා. ඉංගලන්තයේද කලාප දෙකක් හැර කොවිඩ් ව්‍යාප්තිය සීක්‍රෙන් සිදුවන බවට වාර්තා වනවා. ඉන්දියාවේ අස්වනු නෙලීමේ උත්සවයකින් පසු කොවිඩ් ව්‍යාප්තිය වැඩි වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කළා. මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට එක්සත් ජනපදයේ තවත් කොවිඩ් මරණ ලක්ෂයක් පමණ සිදුවිය හැකි බවට එරට සෞඛ්‍ය විද්‍යාඥයින් පෙන්වා දෙනවා. විශේෂඥයින් පෙන්වා දෙන්නේ සෑම දිනම නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළහොත් එය මදක් හෝ අඩු කළ හැකි බවයි. එයින් අදහස් වන්නේ මුහුණු ආවරණ දෙගුණ කිරීම, සමාජ රැස්වීම සීමා කිරීම, අසනීප වූ විට නිවසේ රැඳී සිටීම සහ එන්නත් ලබා ගැනීම යන කාරණායි. මෙම ගිම්හානේදී එක්සත් ජනපදයේ සිවවන ආසාදන රැල්ලේ ග්‍රහණයට ලක්වන අතර රෝහල් ගත කිරීම සහ මරණ නැවත ඉහළ ගොස් ඇති බවටද එරට මාධ්‍ය වාර්තා කරනවා. COVID-19 එන්නත් කිරණේ අප්‍රිකාවේ තුන් ගුණයකින් වැඩි කළ යුතු නමුත් තවමත් එය අඩු මට්ටමක පවතින බවට තොරතුරු වාර්තා වනවා. අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානියා පවසන්නේ මහද්වීපයේ ජනගහනයෙන් 3%කටත් වඩා අඩු ප්‍රමාණයක් මෙවන විට එන්නත් කිරණය කර ඇති අතර එන්නත් විෂමතාවයක් දැඩි ලෙස පවතින බවයි. පසුගිය සතිය තුළම මහද්වීපයෙන් නව රෝගීන් 248,000ක් වාර්තා වුණා. රටවල් 28ක මෙවන විට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීම වර්ධනය වීමක් පෙන්නුම් කරනවා.
එංගලන්තයේ කලාප දෙකක් හැර සෙසු ප්‍රදේශවල කොරෝනා වෛරස් රෝගින් ඉහළ යන බව එරට සෞඛ්‍යංශ පවසනවා. කෙසේ වෙතත් දෙවරක් වසංගතයේ කේන්ද්‍රස්ථානය වූ ලන්ඩන් අගනුවරින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඩු වී තිබීම විශේෂත්වයක්. එංගලන්තයේ නවතම සෞඛ්‍ය වාර්තාවකට අනුව ලන්ඩන් සහ යෝක්ෂයර් මෙන්ම හැම්බර් හැර එංගලන්තයේ සෑම ප්‍රදේශයකම කොවිඩ් රෝගීන් ඉහළ යමින් පවතිනවා. වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් එංගලන්තයේ වාර්තා වන්නේ නිර්ත දිග ප්‍රදේශයෙන්. අසුරුනෙලීමේ උත්සවයකින් පසුව ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවට වාර්තා වනවා. ඉන්දියාවේ ගත උපැය 24 තුල නව රෝගීන් 46164 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පසුගිය ජූලි 7 වෙනිදාන් පසුව රෝගීන් 45000 ඉක්මවා ඇත්තේ ප්‍රථම වරටයි. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය තුල මෙම නවතම වාර්තා දක්වා තිබෙනවා. බ්‍රහස්පතින්දා ඉන්දියාවේ කේරළෙන් රෝගීන් 31445ක් වාර්තා වුණා. ඉන්දියා රජය විශ්වාස කරන්නේ කේරළ ප්‍රාන්තයේ සීග්‍රෙන් ඉහළ යන රෝගීන් රටේ අනෙකුත් ප්‍රදේශවලටද පැතිර යා හැකි බැවින් වසංගතයේ තුන්වර රැල්ල ඒ තුලින් ඇතිවිය හැකි බවයි. කොවිඩ් වෛරසය හේතුවෙන් නයිජීරියාවේ ගුවන් ගමන් අගෝස්තු 31 වනදා දක්වා අත්හිටුවා ඇති බව එමිරේට්ස් ගුවන් සමාගම පවසනවා. එමිරේට්ස් ගුවන් සමාගම සංචාරකින්ගෙන් ඉල්ලා සිටින්නේ ගුවන් ගමන් පහසුකම් සඳහා ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය අඛණ්ඩව නිරීක්ෂණය කරන ලෙසයි. මෙක්සිකෝවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 256287 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙක්සිකෝවේ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව නව කොවිඩ් රෝගීන් 20633ක් සහ මරණ 835ක් වාර්තා වී තිබෙනවා. විදෙස් පුවතක් වෙතයි දැන් නවදහනිය. කාබුල් හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පිටත ප්‍රදේශයේ ඊයේ දින ප්‍රබල මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් දෙකක් සිදු වුණා. මෙතෙක් ලැබී ඇති වාර්තාවන්ට අනුව එම පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 60කට අධිකයි. 140 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. මියගිය පිරිස අතර අමරිකානු හමුදා සෙබළුන් 13 දෙනෙකුද වෙනවා. ඊයේ දින කාබුල්හි හමීඩ් කරිසායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත ප්‍රදේශයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලින් 60 දෙනෙකු මිය ගොස් තවත් 140 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ දින මහා බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදය කාබුල් ගුවන් තොටුපළෙන් පිටත සිටි ජනතාවට ගුවන් තොටුපළෙන් ඉවත් වන ලෙසට දෙනුම් දී තිබූ පසුබිමකයි මෙම ප්‍රහාරය එල්ල වුණේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙලෙස එල්ල වී ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වන අතර ප්‍රහාරයෙන් අමරිකානු සොල්දාදුවන් 13 දෙනෙකු මියගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. කෙසේ නමුත් බලධාරීන් පවසන්නේ මියගිය අමරිකානු සොල්දාදුවන් ගණන 13ට වැඩි බවයි. පසුගිය වසරේ පෙබරවාරි මාසයෙන් පසු අමරිකානු සොල්දාදුවන් හට එල්ල වූ ප්‍රථම මිලිටරි හානිය මේ ලෙසද වාර්තා වනවා. අමරිකාවේ බලධාරීන් පැවසුවේ එක් බෝම්බයක් ගුවන් තොටුපළේ අබේ ගේට්ටුව අසලදී පුපුරවා හැර ඇති අතර අනෙක් බෝම්බය අසල තිබූ බැරන් හෝටලයේ ආසන්නයේ පුපුරවා හැර ඇති බවයි. මෙතර නිවේදනයක් නිකුත් කරමින් ඉස්ලාමීය සටන් කාමෙන් මෙම ප්‍රහාරයේ වගකීම බහරගෙන ඇති අතර එහි එක් මරාගෙන වැරෙන බෝම්බකරුවෙකුගේ ඉලක්කය වී තිබෙන්නේ අමරිකානු සොල්දාදුවන් සහ පරිවර්තකීන් මෙන්ම සහයෝගීතාකරුවන්. පිපිරීමෙන් අනතුරුව වෙඩි හෝමාරුවක්ද සිදු වූ බවට තොරතුරු වාර්තා වනවා. It is the deadliest attack on US forces in Afghanistan in a decade. And now the families of American service members will get that knock on the door, an officer there to deliver the worst possible news. අමරිකාව ප්‍රකාශ කරන්නේ තම පුරවැසියන් ඉවත් කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන අතර තවමත් අමරිකානු පුරවැසියන් දහසක් පමණ අෆ්ගනිස්තානයේ සිටින බවයි. අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ මෙම ප්‍රහාරය එල්ල කළ අයට මෙන්ම අමරිකාවට හානියක් කිරීමට උත්සාහ දරන ඕනෑම අයෙකුට තමා සමාව දෙන්නේ නැති බව සහ එය අමතක කරන්නේ නැති බවයි. මේ අතර මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් කිසිදු ඕස්ට්‍රේලියානු හමුදා සොල්දාදුවෙකු ජීවිතක්ෂයටපත් වී නැති අතර ඇෆ්ගනිස්තානයේ සිටි සියලුම හමුදා සාමාජිකයින් ඇෆ්ගනිස්තානයේ නිවත් කරගත් බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක ඇමති පීටර් ඩර්ටන් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේ කම් අන්ටෝනියෝ ගුටරෙස් හෙලා දැක තිබෙනවා. රසායනික පොහොර වලින් ඉවත්ව කාබනික පොහොර නිෂ්පාදනය සහ භාවිතය සඳහා යොමු වීම දැන් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. කාබනික පොහොර භාවිතයෙන් පළදරපු වේයන්ගොඩ ප්‍රදේශයේ වගාවක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. ඔබ මේ දකින ගෙවත්තේ ඇති සියලුම භෝගයන් කාබනික පොහොර භාවිතයෙන් වගා කර තිබෙනවා. මෙම වගාව පිහිටා තිබෙන්නේ වේයන්ගොඩ කයිවල ප්‍රදේශයේ.
මෙහි හිමිකරුවන්නේ ශාන්ත කුමාර මහතායි. මෙම ගෙවත්තේ මෙරට සියලුම දේශීය පළතුරු වගා කර තිබීම විශේෂත්වයක්. ලැබෙන ප්‍රතිලාභයේ මේ අදින් ඊයේ ගන්න පුළුවන් ප්‍රතිලාභයක් බලා මේ ගහකින් මේ දැන් අපි බැලුවොත් මේ තියෙන ගම්මාළු ගහක මේ තියෙන්නේ මේ ගම්මාළු ගහ මේ ප්‍රතිලාභේ මට හම්බෙන්නේ නැහැ ඉදිරි පරම්පරාවේ මේකට හම්බ වෙයි දවසක මම ඒක බලාපොරොත්තු තමයි මම මේ ගස් හිටවිවේ නමුත් මේ ලස්සන මලකට වැඩිය මේ ගහකින් අපට ලැබෙන විශාල ඔක්සිජන් ප්‍රමාණයක් විශාල මානසික සතුටක් මානසික තෘප්තියක් මේක ලබා ගන්න මල් වලින්ම විතරක් බෑ හැම ගෙදරටම විශාල මේ වගේ වටිනා ගස් හැම ගෙයකටම තියෙන්න ඕනේ කියන අදහස වාගවතුන ඉතින් මම ඒක කරලා පෙන්නනවා අපේ සමාජ ඒ වගේම නිවසේ පරිභෝජනයට අවශ්‍ය එළවලුද මෙහි වගා කර තිබෙනවා. මෙම ගෙවත්ත සකස් කිරීමට උපදෙස් ලබා දී ඇත්තේ පරිසර වේදිකාවක වන PM එදිරිසිංහ මහතායි. අපිට මේ වගේ විෂ රසායනික වලින් තොර ගෙවත්තක් සකස් කරගත්තාම පෝෂණ ගුණයෙන් සහ ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සුවිශාල දායකත්වයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද හේතුව අපි අපේ ශාක වලින් ඉවත් වෙන කොළ රොඩු පොහොර සහ කුස්සියෙන් ඉවත් කරන දේවල් වලින් පමණයි මේ වටිනා කියන සෞභාග්‍යමත් ගෙවත්ත සකස් කරගෙන තියෙන්නේ. මේ අතර මෙවර යලකන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගාකල ගොවි බිම්වල වියසනු නෙලීම ආරම්භ කර තිබෙනවා. ඇඳිරි නීතිය සමය තුල අපේ කුසකර්ම කටයුතු කරගෙන යාමට ඉතාම පහසුයි. ඒ වගේම ඒවට කිසිම බාධාවකින් තොරව අපිට කටයුතු කරගෙන යන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ පිළිබඳ රජයටත් අතිගරු ජනාධිපතිතුමාටත් අපේ ස්තුතිවන්ත වෙනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. සඳහිරු සෑයේ චූඩාමාණික්ය සහ කොත්වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තවදුරටත් තැන්පත් කර තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගපදේශයන්ට අනුව අද දින උදෑසන මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සුපුරුදු පරිදි නිසි ගෞරව මැදේ ආගමික වතාවත් පැවැත්ුණා. තෝඩමඩුව එල්ලංග පද්ධතියට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 27ක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරමින් සිදුවන තෝඩමඩුව මහ වැව් ප්‍රතිසංස්කරණය කිරීම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. දිවයිනේ නිර්ිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපෙදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වඩා තද වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මන්නාරම එරක්කුලම් පිටිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9170ක් පමණ සිය බහරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබෙනවා. එම පොතත් සමගින් සියත මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.